සපල මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ මල්පාරිය පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් සියලු දේශපාලන පක්ෂ සමගි ජනසන්ධානය සමග සිටින සියලු දේශපාලන පක්ෂ සමගෙක්ව පුළුල් සන්ධානයකින් මහමැතිවරණයකට මුණදීම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මොකද ඇත්තටම මොකද වුණේ අද ලංකාවට ආවේ? ඇයි ලම් මම මෙච්චර කල් ලංකාව හිටියන්නේ? මාධ්‍යෙන් තමයි රට ගියා කියන්නේ. ඉතින් එහෙම ඡන්දෙන් පස්සේ ඉඳන් අපි දිගට මේ දේශපාලන වැඩවල හිටියේ. රනිල් මහත්තයා ආයිත් අගමැති කරන්න වගේ ට්‍රයි එක. එහෙම එකක් නෑ. අපි පුළුල් සන්ධානයක් හදන්න අපිට හැමදාම බලේ ඉන්න බැරි බව අපි දන්නවා. ඉතින් අපි බලන් ඉමු අලුත් ආණ්ඩුව කරන දේවල් දිය. මොකද දීපු පොරොන් දිටු කරන්න ඕනේ. සජිත් මහත්තයත් එක්ක යන්නද හදන්නේ ගමන? නෑ, අපි සජිත් එක නෙමෙයි, අපි අපේ වාමාංශික බලවේගය ගොඩනගාගෙන ඉදිරියටත් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. UMP එකයි සජිබේ සාකච්ඡා යනවා කියලා කියන්නේ. ඉතින් ඒක හොඳයි. ඒගොල්ලන් එකට හිටිය කාණ්ඩේනේ. එතකොට ඔබතුමාලා ඒක නැද්ද? නෑ, අපි එතන නෑ. ඒගොල්ලන් කතා කරගන්නවා. අපි ශ්‍රී ලංකා එකයි පොට්ටුවෙන් ආපු කණ්ඩායමයි මේ වෙනකොට සාකච්ඡා කරන්නේ පුළුල් සන්ධානයක් හදන එක ගැන. ඒ කියන්නේ දැන් පොට්ටුව පැත්ත යන්නේ එහෙට සම්බන්ධ වෙලා නෑ. ඉතින් පොට්ටුවේ තින්නේ වාමාංශික දේශපාලන නියෝජනය කරන කණ්ඩායම. අනාගතේ මොනව වෙයිද කියලා කියන්න බෑ. ඇයි අපිට මහින්ද මහත්තයා තාමත් මේ රට යුද්ධෙන් බේරගත්ත නායකයා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කොයිත් වසංගතයෙන් මිනිසුන්ගේ බේරගත්ත නායකයා. සියලු දෙනාගේම අදහස තියෙන්නේ මේක එකතු වෙ යුතුයි සියලුම පක්ෂ. දැන් සජබෙත් එක්කමද යන්න හදන්නේ ඔබතුමාලා? ප්‍රධාන වශයෙන් සජබ. මොකද අපේ බේස් එක කොහොම වුණත් UMP හා සජබ කියන්නේ එක මිනිස්සු ටිකක්. ඉතින් ඒ ඡන්ද දෙකම එකතු කරොත් මං හිතන්නේ JP එකට වැඩිය දැනට තියෙනවා. අපි මේ ප්‍රේමදාස මහත්තයාගේ පුරුල් සන්ධානයෙන් එතුමා මැතිවරණය මෙහෙවයි කියලා ඒක එකක් අපි එක පිළිගන්නවා. ඒගොල්ලන් කියනවා අපේ පක්ෂයේ අභ්‍යන්තර නායකත්වයේ වෙනසක් විය යුතුයි කියලා. ඉතින් ඒකට අපේ බහුතරයක් විරුද්ධයි ඒකට. ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට අපිට ටෙලිෆෝන් එකකින් ඉල්ලන්න කියලා. නමුත් ඒක අපිට අසාධාරණයක්. රනිල් වික්‍රමසිංහ මහතා කැමතිද මේ සජිත් මහත්තයත් එක්ක එකතු වෙලා ගමන යන්න? එතුමා කොහොමත් දැන් පැහැදිලිව කියලා තියෙනවා එතුමා තරම් කරන්නෙත් නැහැ, ජාතික ලැයිස්තු වෙනුත් එන්නේ නැහැ. ඒකේ ව්‍යංගයෙන් කියන්නේ ඒකනේ. ඉතින් මේ සජිත් මහත්තයාගේ අගමැතිකම අපි ප්‍රොමෝට් කරනවා කියන එක. පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් කැමති මේ අපිත් එක්ක එන්න. දැන් මේ කොහොම හරි හදන්නේ මේ NPP එක පරද්දලා 103 ඔබතුමාලා ගන්න. ඒකනේ නැත්තම් වැඩක් නැහැනේ මේ මැතිවරණ කළා. අපි බලය වෙනුවෙන් මේ සියලු දයක්ම කරන්නේ. එකතු වෙන්නේ නැතුව මේ රටට අනාගතයක් නෑ, අපිට අනාගතයක්. සජිත් එක්ක ඔබතුමාලා ගමනක් යන්න හදනවා කියලා? නෑ, මං එහෙම දන්නේ නැහැ. මං දන්නවා ඔබතුමාලා සාකච්ඡා කරනවා. නමුත් අවසන් තිද්දුවක් අද හොයට ලැබෙයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හැමෝම එකතු වෙන එක තමයි හොඳම දේ කියලා මගේ අදහස, පෞද්ගලික අදහස. නමුත් එක එක කට්ටිය මේ වෙලාවෙත් තමන්ගේ දේවල් ඉදිරිපත් කරනවා නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් රට වෙනුවෙන් මේලා විපක්ෂය හරියට එකතු වෙන්නත් බැරි නම් ඉතින් ඕක ඉතින් අනුරටම දීලා දාපුවම හොඳයි. ඉතින් රනිල් මහත්තයා සමුගෙනද ඉන්නේ දේශපාලනින් ඉවරයි? ඒ වගේ තමයි පේන්නේ. එතුම සාකච්ඡාවල ඉන්නවා හැබැයි අපිට. දැන් සාකච්ඡා කරන මේ වෙනේ තාත්තා කෙනෙක් එපාට දාලා යන්නේ. දාලා යන්නේ නෑ නේද? දැන් හොරු යවන්න ඕන කියලාත් කියනවා මේ පාර්ලිමේන්තුව. ඔව්, ඉතින් මම විශ්වාස කරන දේ කොහොඳයි. එතුමාලට මේව ගැන හොයලා බලන්න පුළුවන් මේ මොකද්ද ඇත්ත සත්‍ය මොකද්ද සත්‍ය තොරතුරු කියලා. අපි ලෑස්තිද ඒවට ඒගොල්ලන්ට දාන්න පුළුවන්? අපිට අපේ උත්තර දෙන්න පුළුවන්. ඉතින් අපි ඕකට බය වෙන්නේ මොනවන්නේ? කිව්වේ මේක මේ තනතුරු දීලා මේ තනතුරු මත තමයි નિયમિત තනතුරු රාජ්‍ය පරිපාලන පටිපාටිය මත ජනාධිපති කාර්යාලයෙන් හොරෙන් දුන්නේ වනේ මේ තනතුරු. මම පාර්ලිමේන්තු මුළු පාර්ලිමේන්තු කාර්යාලයේම ජනාධිපතිවරණ වැඩ කරානේ. ඒ අවශ්‍ය කරන රට පුරා ගිහිල්ලා වැඩ කරානේ. ඒ කියන්නේ දැන් මේ වාහන ටික ඔක්කොම අපි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, එතකොට පොලිසියට මේවට යොදවල පළදායි කටයුත්තකට යොදනවා. එතකොට අහන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන නැද්ද? පොලිසියේ වාහන නැද්ද? ඒ තැන්වල වාහන බොරු කතානේ. එතකොට ජනාධිපති කාර්යාලයේ ව්‍යාපෘති වලට අවශ්‍ය වෙන්නේ වාහන දෙයිල නිකන් ඉන්න ඕනේ නම් ජනාධිපතිතුමාගේ වටේ ඉන්න කාටවත් වාහන ඕනේ නැහැ කියලා හරි අපිට පෙන්වන්නකෝ. ත්‍රී වීල් වලින් එහෙම ගිහිල්ලා වැඩ කරලා පෙන්වන්න. එතකොට අන්න හොඳයි. ආදරේ කියලා විතරයි. ඈ? සියලු දෙනාටම ආදරේ. ආදරේ කියලා විතරයි. එහෙම ජනතාව ඡන්ද දෙන්නේ නැහැ ඒව කිව්වට. නෑ නෑ ජනතාව පුත්තලන් දිස්සි ජනතාව මට ඡන්ද දෙනවා. දෙනවා සිවර්ද? අනිවාර්යෙන්. හොරු එලවනවලු හැබැයි. බෑ අපි හොරගම් කළා නෑ. සතබාක්කත් මම හොරගම් කළා නෑ.